කිෂු ගෝමස් කෙනෙක් වෙන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙක්ට තවත්. ඔබ ලැබූ අධ්‍යාපනය ඔබට මේ තරම් දුර එන්න කොයි තරම් ලොකු දායකත්වයක් සපුරනවාද? කලු අධ්‍යාපනය කියන්නේ ජීවිතේ පදනම. අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. නමුත් ඒ අධ්‍යාපනය අපි පොතපතින් අරගත්තට පස්සේ අපිට වෙනවා දැනුම හොයාගෙන යන්න තමා විසින්ම. ඔබ මොන වගේ ලීඩර් කෙනෙක්ද ෆලෝ කරන්නේ ලංකාව තුල සහ එතනින් එහාට? මම කිසිම කෙනෙක් ෆලෝ කරන්නේ නැහැ කලු. දේශපාලනයේ මේ තිබෙන වටපිටාව තුල ආණ්ඩු මාරු වෙන අවුරුදු 5න් 5ට එහෙම නැත්නම් 10න් 10ට මේ මාරු වෙන හැම වෙලාවෙම ප්‍රතිපත්ති වෙනස් වෙනවා. විදේශ ණය ගැනීම නිසා අපි ලංකාවේ සියලුම දෙනා ණය උගුලකට අසු වීමේ අවදානමක් තිබෙනවද? මේ ගැන ඔබේ අදහස මොකක්ද? කලු මෙහෙමයි අපි වසර ගානක් තිස්සේ මේ ණය උගුලේ හිර වෙමින් පැවතුණා. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. පහුගිය වසර 20 තුල ඔයදී ඒ ආකාරයෙන් සිද්ධ වුණා. අද කවුද ලංකාවේ හිටපු හොඳම දේශපාලඥයන් දේශපාලඥයා කියලා මගෙන් ඇහුවොත් ඒ පුජ්‍යලේ අද දේශපාලනේ නෑ. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයේ ආදායම ඩොලර් බිලියන 4.5යි. බුද්ධිය අඩු එහෙම නැත්නම් අද වේල ගැන හිතන අය අද වේල ගැන හිතලා චන්දදීප එක තමයි රටේ තියෙන ඛේදවාචකය. මම මෙතෙක් කී කී හිටියේ දේශපාලනට එන්නේ නෑ කියලා.